ඔන්න එහෙනම් අපි DP kids එක තමයි එකතු වෙන්නේ නේද DP kids අඳින්න ඉතින් අපේ පොඩි අයත් එක්ක අපි kit අඳින්නේ හරි ආසාවේ නේ පාඩම් දාන්න ඕනේ පාඩම් දැම්මනේ අපි අඳින්න හදන්නේ අද අපිත් එකතු වෙන්නේ විහඟි නේද ඔව් විහඟි ඉතුරු කෑල්ල මොකද්ද නාමේ චමත්කාර මොකද්ද ඔක්කොම කියන්නේ චමත්කාරක් නාමේ ඔව් විහඟි චමත්කාර ලක්ෂණ මේක ඉතින් ඔන්න අද අපිත් එක්ක එකතු වෙනවා විහඟි කල්ු තැන්දනේ අපිත් එක්ක ඔව් අපිත් එක්ක DP kit එක ගියා නම් ඔයගොල්ලන්ට පල්ලයට පල්ලයට ගිහිල්ලා බලුවා නම් ඔන්න YouTube channel එකේ මිහඟිත් ඉන්නවා අපිත් එක්ක ලස්සන චිත්‍ර අඳිනවා නේද ඔව් ඉතින් මේ වගේ පුංචි අය ගොඩාක් අපිත් එක්ක එකතු වෙනවා ලස්සන චිත්‍ර අඳිනවා ගෙදෙද්දි ඔව් ගොඩාක් ෆයිල් ගොඩාක් තියෙන මේ වැඳපුවා නේ ඔව් ගෙදෙට්ට වෙලා අඳිනේ ඉතින් පුංචි අයගේ වැඩේම චිත්‍ර අඳින එක තමයි නිසා තමයි DP kit අපි හොඳ හොඳ දේවල් අලුත් අලුත් දේවල් එයන් ටෙක්නික්ස් අලුත් ක්‍රමවේද කියන දෙනවා පොඩියට ඒගොල්ලෝ දන්නෙත් නෑ ඒගොල්ලෝ ඉගෙන ගන්න චත්‍ර ලස්සනයි නේද? ඔව්. චත්‍ර ලස්සනයි. ඉච්චයි චිත්‍රත් අපි ලස්සනයි කියලා අගේ කරන්නම ඕනි නේද? ඔව්. ඔව්. හරි. එමුනම් අපි අඳිමුද? හා. අපි ඔය අඳින්න චිත්‍ර මොකකින්ද? වැඩිපුරම ඉස්සෙල්ලම. ප්ලාස්ටික්ද? ඔව් ඉස්සෙල්ලම අඳින්න ඔය ගෙදරදී කොම් මොන මොකද්ද ගන්න පැන්සලක්ද පින්සලක්ද? යන්නේ පාට පැන්සලක්. ඔන්න අපි එහෙනම් පාට පැන්සලක් අඳින්න තමයි හදන්නේ අද. ඉස්සෙල්ලම නේද? අදනේ අඳිමුද පාට පැන්සල. දැන් පාට පැන්සල ඇන්දට පැන්සලින් ඇන්දට පැන්සලක් ඇන්දල නැහැ නේද? අඳිනේට කියලා දෙමුද අපි මේ අපිත් එක්ක ඉන්න යාළුවන්ට. හරි. එහෙනම් අඳින්න ගමු ඉස්සෙල්ලම. ඔන්න අපි අඳිනවා පැන්සලක්. හරිද? කොහොමද අඳින්නේ? ඉස්සෙල්ලම මෙන්න මෙතන ඉඳලා මම අඳින විදිහට අඳින්න ඕනේ. මෙන්න මෙහෙම රේඛාවක් අඳින දිගට. මෙන්න මෙහෙම දිග රේඛාවක් ඇඳ ගන්නකො බලන්න මෙතෙන්ට විතර ඈ. හරි දිගට 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 දිගට. හරි. right. ආ වෙ තියෙන්නේ ඉතින් මෙතනත් අපි මෙන්න මෙහෙම රවුමට අඳින රේඛාව බලන්න හල්ලේද හරි ඊටස් මෙන්න මේ හැරි විතර හරි මැද තියෙන මේ දෙක මැද පොඩි ඩොට් එකක් තියාගන්න බඩ ඩොට් ආරියට හරි දැන් අපි එතෙන්ට මෙන්න මේ රේඛාව මෙතනින් මෙහෙම එකතු කරන බල පුළුවන් දෙක එකතු කරන්න පුළුවන් නේද හරි හරි එකතු කරන්නේ yes ඊට පස්සේ මෙතන මෙන්න මෙහෙම රවුම් කරනවා. හරි. ඊට පස්සේ මෙතනින් අපි තව මෙහෙම අර මේ රවුම වගේ මේ වගේ රේඛාවක් තව එකක් ඇඳගෙන පුළුවන් නේද මෙහෙම. ඔන්න ඔම එකක් ඇඳ. හරිද? ඊට පස්සේ මෙතන මැදින් තව මෙහෙම රේඛාවක් ඇඳිනවා. හරි. ඊට පස්සේ මෙතෙන්ද පුළුවන් නේද මෙන්න මෙහෙම එකක් ඇඳලා. ඔන්න ඔහොම රවුම ඔහම එකතු කරන බලන්න බලන්න හරියට මකණ කෑල්ල වගේ ආ රවුම් කරන්න හරි 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 දැන් මෙයාට එකතු කරන්න හරි දාන්න පහක් නීමට ඇඳලා yes ඊට පස්සේ අපි මේ පැන්සලේ තියෙන නේද මේ ඉරි ඉරි ඔව් ඒ ටික පාට කරමුද අපි අඳිමු ඉරක් ඒකේ ආන මේකට සමාන්තර අඳින්න ඕනේ දැන් අද වෙන්න බෑ ඔන්න මො 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 දිගට රේඛාවක් අඳින්න ඕනේ දැක්කද ගාන්නකෝ හරි ඉතින් අපි මකරෙන් පාට කරමුද නේ මකර පැත්ත මොන පාටද සාමාන්‍ය රෝස පාට වගේ රතු පාට නේද රතු පාට ගාමු නේ හා හරි හරි නේද? එන්නවද? බලන්න ලස්සනද කියලා. ඔන්න බලන්න අපි දෙන්නගේ පෑන්සල් දෙක හරි ලස්සනයි නේද? ඔව් හරි ලස්සනට ඇඳා.
ඉතින් ඔන්න අඳීමේ හැකියාව හොඳින්ම තියෙන අපේ දුවට ඉතින් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අනාගතේ කවුද වෙන්නේ? කවුද වෙන්නේ? ලොකු වුණාම කවුද වෙන්නේ? ආටිස් කෙනෙක් වෙනවන්නේ. මම ඇහුවම ගොඩක් කාලෙකින් ආටිස් කෙනෙක් වෙනවා කියලා ලොකු නම ආටිස් කෙනෙක් වෙන බලා අද වෙනකොට ලෝකේ ආටිස්ට තමයි ධනවත්ම අය. ධනවත්ම වෙන්න පුළුවන් ඒකම ලෝකේ ඩිසයින් නේද? නගර සැලසුම් මේ වගේ විශාල නිර්මාණ කරන අය තමයි ආටිස්ලා කියන්නේ. ඉතින් ඒ නිසා හොඳ අදහසක් අනාගතේ එකක් අමාරු අදහසක් නමුත් හොඳ අදහසක් අනිවාර්යෙන් පුංචි අයට තමන්ගේ අනාගතේ ලොකු නාම කවුද වෙන්නේ කියලා අදහසක් තියෙන්න ඕනේ නේද? ඔව් හරි. එහෙමනම් ඔන්න අදත් අපි මේ වැඩසටහනින් සමු ගන්නවා. තවත් අපි අලුත් මලුත් දේවල් අරන් ඉන්න සිරි දිනටම ජය වේවා. බයි කිමුද? බයි. 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 බයි.